ඔන්න අදත් වෙනද වගේම සියලු දෙනාම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම හවසට තේ එකක් බොද්දී විනාඩි දෙකෙන් අමුද්‍රව්‍ය දෙකෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් හදන විදිය ඔයගලන්ට කියලා දෙනවා. හරිම ලේසි රෙසිපි එකක් මේක. ඒ වගේම තමයි හරිම රසයි. අපි දැන් බලමු අපේ මේ රසම රස කෑම එක හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මුලින්ම අපිට ඕනේ පාන්. මම මෙතන අරගෙන තියෙන පෙති පාන් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට අපිට චොක්ලට් ඕනේ. ඔයාලට කැමති චොක්ලට් එකක් කඩේ තියෙන ඕනම චොක්ලට් එකක් ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කිරිමේස ඇඳි එක මාරක්. කිරි අවශ්‍ය නැහැ, ඔයාලට තියෙනවා නම් විතරක් ගන්න පුළුවන්. පිටිකිරි හෝ ෆ්‍රෙෂ් මිල් ගන්නත් පුළුවන්, ඔයගලට වතුර ගන්නත් පුළුවන්. ඔන්න ඔය අමුද්‍රව්‍ය ටික තමයි ඕන කරන්නේ. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. ඔන්න දැන් අපි මුලින්ම කරන්න ඕනේ අපි ගත්ත පාන් පෙති වලින් රවුම් කපා ගන්න ඕනේ. ඔයාලට මේ වගේ ඕනම මූඩියක් ඕනම කට එකක් පාවිච්චි කරලා රවුම් ටික කපා ගන්න පුළුවන්. දැන් මේ විදිහට රවුම් ටික කපලා පැත්තකින් තියා ගන්න. දැන් මේ විදිහට ඔක්කොම රවුම් ටික කපා ගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ රවුම් වල කෙරවලට හොඳට කිරි ටිකක් ගාගමු. ඔයාලට කිරි නැත්තම් වතුර ටිකක් ගා ගන්න. මේ වගේ හොඳින් ගා ගන්න. ඊළඟට හරියටම මේ අපි කපාගත රවුම් මැද්දට චොක්ලට් කෑල්ලක් තියාගමු. මම මෙතන අරගෙන තියෙන ටිකක් ලොකු චොක්ලට් කෑල්ලක් ඔයාලා පොඩියව ගන්නවා නම් දෙකක් තුනක් වගේ තියාගන්න. දැන් අනිත් රවුමෙන් මේ විදිහට අපි වහගමු. මෙන්න මේ විදිහට වහලා ඔයාලා හොඳට අතින් තද කරලා සීල් කරගන්න. මෙන්න මේ වගේ. ඔන්න දැන් මේ විදිහට ඔක්කොම ටික හදාගත්තට පස්සේ මම තෙල් එකක් ලිපේ තියාගත්තා. තෙල් ටික හොඳින් රත් කරගන්න. ඊළඟට ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. දැන් අපි හදාගත්ත පාන් රවුම් ටික දාගමු. මේ විදිහට දාලා අඩු ගින්දරේ හොඳට රන්වන් පාට වෙනකන් දෙපැත්ත පුච්ච ගන්න. ඔන්න ඔය විදිහට අපි ඔක්කොම ටික හදාගමු. දැන් මේ විදිහට දාලා දෙපැත්ත රන්වන් පාට වෙනකන් හොඳින් බැදගන්න. මෙන්න මේ වගේ පාට වුණාට පස්සේ තෙල් ටික බේරලා එළියට අරගන්න. ගොඩක් වෙලා යන්නේ නැහැ, ඉක්මනින්ම බෙදගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ඔක්කොම ටික බෙදගමු. ඔන්න දැන් මම ඔක්කොම ටික හදලා ඉවරයි. මම දැන් ඔයාලට එකක් කඩලා පෙන්නන්න ඇතුළ කොහොමද කියලා. මේ බලන්න ඇතුළ. ඇත්තටම හරිම රසයි. කන්න කන්න ආස හිතෙනවා. ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඔන ප්ලේන්ටියක් බොද්දි. ඔයත් අනිවාර්යෙන්ම මේ රසම රස කෑම එක හදලා රස බලන්න. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ අලුත් අතට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි.